That's for you. යා කොහොමද දන්නේ මං කැඩි පියාසට ඕසයි කියලා? අපි ගානකින් මට මේ වගේ තෑග්ගක් හම්බුනේ. දැන් එහෙනම් ඉතින් ඊට පස්සේ තෑගි තියන්න විශේෂ තැනක් හදාගන්න වෙයි. Thank you. සර් මම අවශ්‍ය ප්‍රමාණයට තමයි සර් ලුණු දැම්මේ. ඒ වුණාට කාට හරි දැනিলা තියනවා ඒකට ලුණු නෑ කියලා. එයා ඔතන ඉන්නවා. මම කාලයක් ලුණු තුන පා මිරිස් මුකුත් නැතුව බත් කාපු ගෑණි. අන්න ඒක තමුසොන්දර මතක තියාගන්නවා. සරියා. දැන් එතකොට මේක වල්ලන්න ඕන මමද? නැතුව මමද? මහත්යගේ හිතේ තියෙන දේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හිතාගෙන. වර තුනක් යන්න කලින් ඒ අදාළ භූමියේ ගිනි කොනට වෙන්න ඔය මුට්ටිය වල දාන්න ඕන. දැන් මේ වල්ලන එක නම් බැරිය ගුරුනාන්සේ. ගිනි කොන හොයාගන්න එක තමයි වැඩේ. ඇඟිට ඔය ගඳ දැනන වැත්තේ ඇඟියෝ. ඇඟිගේ ගෙදර ඉන්නේ කෙල්ලෝනේ. ඈ මොන જાතියේ කෙල්ලෝ වුණාද? කෙල්ලෝ කැමති කුවන්දට ලස්සනට ඉන්න. බලේමද? බල්ලු ගඳයි මෙන්ගියෝ. ඒකෙත් ඇටි. අන්තිමට එකම ඊඩෙම දෙපැත්තේ එක පැත්තක කෙල්ලෝ අනිත් පැත්තේ බල්ලෝ. මං කැමති රේවතීගේ ජීවිත කතාව දැනගන්න. එළියෙන් hina වෙලා හිටියට ඒක සුන්දර එකක් නෙමෙයි කියලා මට දැනෙනවා. ඔව් අක්කා. ඒකේ ඇත්තක් තියෙනවා. මාතාසේ අක්කාගේ ජීවිත කතාව අහන්න. එළියෙන් කොච්චර දෙනෙක් විහිළුවට ගත්තත් ඒ කතාවෙත් සෙන්සිටිව් කමක් තියෙනවා කියලා මං දන්නවා.